ලක්තිරණ පුවතකට එහා ගිය රට කෙනෙක් කුමාක් විපක්ෂයක කාර්යභාරය තමයි රටක සිද්ධ වෙන දේවල් පිළිබඳ ජනතාවට නිවැරදි අවබෝධය ලබා දෙන එක ඇත්ත කියන එක සමහර වෙලාවට මේ අන්තයටම ගිහිල්ලා රජයේ විවේචනය කිරීම නෙවෙයි අපි උත්සාහ කරන්නේ නමුත් යථාර්ථය පැහැදිලි කරලා දෙන එක අවශ්‍ය වෙනවා අපි හිතනවා මේ වෙලාවේ මේ රටේ සමහර වෙලාවට අපි පාරේ තොටේ මිනිස්සු දිහා බලනකොට මිනිස්සු හරියට ඉන්නේ අර ඉඩෝරයකට පොදවැස්සක් වගේ පොඩි සන්තෝෂයක හැබැයි යථාර්ථය තමයි මේ කතන්දරේ සම්පූර්ණ අවබෝධය බොහෝ දෙනෙකුට නැතිවීමෙන් කාරණේ. ඒ නිසා අපි පැහැදිලි කරලා දෙන්න ඕනේ මොකද්ද ඇත්තටම වෙන්නේ කියන කාරණේ. දැන් අද දවසේ ගත්තාම අද දවසේ ප්‍රධාන පෙළේ මාතෘකාවක් කියලා මම හිතනවා මේ තෙල් මිල අඩු කිරීම. දැන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල අඩු කරාම සමහර අය මේක අර්ථ නිරූපණය කරන්න උත්සාහ කරනවා ආණ්ඩුව විල්ල ජනතාවට දුන්න සහනයක් කියලා. මම කියනවා මේක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මේක ඇත්තටම නොදන්නාකම නිසා කරන්නව ප්‍රකාශයක් කියලා. එයි මම එහෙම කියන්නේ. අපේ රටේ තෙල් මිල තීරණය කිරීමේදී ප්‍රධාන වශයෙන් බලපාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ තෙල් සපයන ආයතනවල මිල ඒවා තියෙන වියදම. කොහොමද තෙල් මිලට බලපාන්නේ සහ විශේෂයෙන්ම රජයේ මගින් තෙල් වලින් අය කරන බදු කොහොමද තෙල් මිලට බලපාන්නේ කියන කාරණය. ඒ වගේම තව වැදගත්ම සහ ඊටත් වඩා වැදගත් කාරණේ තමයි ලෝක වෙළඳපොළේ තෙල් මිල කොහොමද උච්චාවචනය වෙන්නේ කියන කාරණය. මොකද ලෝක වෙළඳපොළේ තෙල් මිල බරපතල ලෙස උච්චාවචනය වෙනවා. ඒතොර ඒ අනුව අනිවාර්යයෙන්ම ලංකාවේ තෙල් මිල වෙනස් වෙන්නට සිද්ධ වෙනවා. ඒතොර මේ ඊයේ සිද්ධ කරපු තෙල් මිල අඩු කිරීම රජයේ ලබා දුන්න සහනයකට වඩා ලෝක තෙල් මිල තාමත් බරපතල ලෙස අඩුවීමේ ප්‍රතිඵලයක් බව මම ඔබට කියන්නට ඕනේ. මම මේක ඔබට මේක මේ ප්‍රස්ථාරයෙන් පෙන්වන්න. මේ තිබෙන්නේ ලෝක වෙළඳපොළේ තෙල් මිල වෙනස් වෙච්ච හැටි පසුගිය වසරක කාලයේ පුරා. මේක දිහා බැලුව ඔබට පේනවා පසුගිය වසරේ ජූනි මාසයේ වෙන විට තෙල් මිල ඉතාමත්ම ඉහළ මට්ටමක තිබුණා. ඒ කියන්නේ මේ රටේ අපේ ලොකු අර්බුද ඇවිල්ලා ජනාධිපතිතුමත් පළවෙනි ජනාධිපතිතුමා පළව හැරපු කාලේ නෙමෙයි. තෙල් පෝලිම් වලින් පස්සේ කාලේ ඒ වෙලාවේ තමයි ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළම අගයක තිබුණේ. බොරතෙල් බැරලයකට ඩොලර් 120 විතර මුදලක තිබුණේ. ඊට පස්සේ අද වන විට තෙල් මිල කීයද? දැන් මේක මම ආයි පාර පෙන්නු 120 තිබිච්ච තෙල් මිල අද ඩොලර් 60ට බහැලා. ඒ කියන්නේ හරි අඩකින් අඩු වෙලා. එහෙමනම් ඔබ පිළිගන්නට ඕනේ එහෙනම් තෙල් මිල එදා තිබුණාට වඩා හරි අඩකින් අඩු වෙලා තියෙනට ඕනේ කියලා. මොකද නමුත් ඇත්තටම තෙල් මිලට වෙලා තියෙන්නේ. අපි බලමු ගිය අවුරුද්දේ ජූනි මාසයේ තෙල් මිල ගත්තොත් ගිය අවුරුද්දේ ජූනි මාසයේ ඔක්ටේන් 92 තෙල් මිල වැඩි කරලා තිබුණා. රුපියල් 470ට. ඒ වෙලාවේ ඩොලර් 120යි බැරලයකට ලෝක වෙළඳපොළේ තෙල් මිල. දැන් මේක හරි අඩකින් අඩු වෙනකොට ඩොලර් 60ට අඩු වෙනකොට එහෙනම් මේ 470 භාගයට අඩු වෙන්න එපා. අඩු ගන්න මේක 235ට අඩු වෙන්න එපා. නමුත් අද මේ අඩු කරලා තියෙන්නේ 340ට. එහෙමනම් මිනිසුන්ට හරි සහනය ලබා දීලා නැහැ. ඩීසල් එදා රුපියල් 460යි. ඒක හරි අඩකින් අඩු වෙන්නට ඕනේ. නමුත් අඩු කරලා තියෙන්නේ 325ට. නමුත් මිනිස්සු හිතනවා ආණ්ඩුව වෙලා ලොකු සහනයක් ලබා දුන්නා කියලා. ඇත්තන වෙලා තියෙන්නේ මොකද්ද? තිබිච්ච මිල විශාල වශයෙන් වැඩි කරලා ඉංග්ස් කොස්සොච්චම අඩු කරලා තියෙනවා. එයි මං කියන්නේ තිබිච්ච මිල විශාල වශයෙන් වැඩි කරලා කියලා. අපි හරියටම ගිහිලා බලමු. මේ අපි ඉන්නේ මාර්තු මාසෙනේ. ගිය අවුරුද්දේ මාර්තු මාසේ තත්ත්වය මොකද්ද කියලා? ගිය අවුරුද්දේ මාර්තු මාසේ අපේ තෙල් මිල කීයද කාට මතකද? ඒ වෙලාවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල බර්තෙල් බැරලයකට ඩොලර් 110ක් විතර වුණා. ඒ වෙලාවේ ලංකාවේ ඔක්ටේන් 92 රුපියල් 254යි. අදකින් භාගය ලෝක වෙළඳපොළේ තෙල් මිල. එහෙනම් මීට වඩා අඩු වෙන්න ඕනේ. එදා ඩීසල් මිල රුපියල් 204යි. අද ලෝක වෙළඳපොළේ තෙල් මිල මේකෙන් භාගයට වඩා අඩුයි. එහෙමනම් මීට වඩා මේක අඩු වෙන්නට ඕනේ. ඉතින් ඒ කියන්නේ ඇත්තටම මේ සහන ජනතාවට ලැබිලා නැහැ. ජනතාවට වෙලා තියෙන අසරණ ජනතාව, අහිංසක ජනතාව තමුන් සුමානකට දෙකට කලින් හිටපු තත්ත්වයට සංසන්දනය කරලා හිතනවා ආණ්ඩුව විශාල සහනයක් දීලා තිබෙනවා කියලා. ඉතින් මේ රැවටීම අපි ජනතාවට පැහැදිලි කරන්න ඕනේ.
නමුත් අපිට දුකයි සමහර වෙලාවට අපි විපක්ෂයේම මේ මේ දේවල් ජනතාවට එදා පැහැදිලි කරගෙන හිටපු සමහර අය අද මොකක් හෝ හේතුවක් නිසා මම දන්නේ මේ රජයට යන්න තියෙන ඕනකමක් නිසාද නැත්නම් මොකක් හරි වෙන ආකර්ෂණයක් නිසාද කියලා මේ ඇත්ත කතාව ජනතාවට කියන්නේ නැතුව මේ රජයේ විශාල සහන දෙන්නා වගේ රජයේ හොඳ දෙයක් කරනවා වගේ කතා කරනවා ඒක අපි කැමති නැහැ ඒ බොරුව කරන්න ජනතාවට අපි ජනතාවට ඇත්ත කියනවා ඊළඟට අපි දන්නවා මේ වෙලාවේ තවත් ප්‍රශ්නයක් තමයි ඊයේ කන්සිල් සංස්ථාව ඇතු විචාර අවබෝධය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට විරුද්ධව රජයේ ඉතාමත්ම බරපතල තීන්දුවක් අරගෙන සේවකයන් 20ක් අනිවාර්ය නිවාඩු ඇරලා හමුදාව දාලා මේ වැඩේ පාලනය කරා බැලු බැලමට මේකත් බොහෝ දෙනෙක් හිතනවා හොඳ දෙයක් කියලා මිනිස්සු සමහරලාට කියනවා මේ කොහොම හරි මේක පාලනය කරගෙන මේ රටේ මේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවේ මේක කරගෙන යන්න ඕනේ කියලා මේක දෙපැත්තක් තියෙනවා දෙපැත්තට එක පැත්තකින් ආර්ථික අර්බුදයක් තිබෙද්දී අපි මේ අර්බුදය අපි හැමෝම එකතු වෙලා යම්කිසි මහත්මා ගතියකින් සාකච්ඡා කරගෙන ඉදිරියට යන්නට ඕනේ හැබැයි ඒ වගේම හමුදාව දාලා මේ මර්ධනකාරී විදියට සාකච්ඡාවකට තත්ත්වය නොදී වෘත්තීය සමිති මර්ධනය කරන එක අපිට පිළිගන්නට බෑ. මොකද මේක ආරම්භය පමණයි. අපි දන්නවා මේ විදියට ආරම්භ වුණාම අවසාන වෙන්නේ කොහොමද කියලා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මාමා ජයා ජයවර්ධන මහත්මයා 1977 විශාල ජනවර්මක් කරතු බලයට පත් වුණාට පස්සෙත් මේ විදිහට තමයි කටයුතු කළේ. එදා වෘත්තීය සමිති මර්ධනය කරපු හැටි අපි දැක්කා. බයිසිකල් චේන් වලින් ගහලා මරලා මිනිස්සු අසු වැඩ වර්ජන විශාල පිරිසක් රැකියා අහිමි කරලා පටන් ගන්නකොට මිනිස්සු ඒවට ඔල රසන් දුන්නා. ඒවා හොඳ දේවල් කියලා කිව්වා. නැත් අවසානයේ මොකද දුන්නේ? අවුරුදු 17ක් ඉවර වෙනකොට මේ රට විශාල අර්බුදයකට ගිහිල්ලා ආර්ථික අර්බුදයකට ගිහිල්ලා සමාජ අර්බුදයකට ගිහිල්ලා දේශපාලන අර්බුදයකට ගිහිල්ලා රටේ දෙපැත්තම උතුර දකුණ දෙකම ගිනි අරගෙන තිබුණා. एक तमें नवतत् मर्दने मे प्रश्न वेट विसुमुयान ग्यो मर्दने खवदावत मे प्रश्न वेट विसुमे मेक करा प्रजातंत्रवादी हेब प्रजातंत्रवादी तुला हेमोट वगिमती पीड़िगा एक अभी वग की वगकीम सहित विपक्ष पशे कथा करानी कांड विशेष कथा कर वगकी मे कथा करें अभी क्या मे प्रश्न विसदगा साक्षा सम्मति आंडोगान जानवर मतलब नदी होयागा मैथिवर नियान අපි කතා කරන ක්‍රමවේදය එයයි. අපි මේ කතා කරේ නැත්තම් අපි මේවට කතා හඬනගන්නේ නැතුව හිටියොත් ඒකෙන් වෙන්නේ භයානක ප්‍රතිඵලයක්. ආ මිතකලනුත් මතක් කරලා තියෙනවා මේ වගේම පුවත්පත් සාකච්ඡාවල අර හිට්ලර් ජර්මනි ඇවිල්ලා විශාල ආර්ථික අර්බුදයෙන් පස්සේ හිට්ලර් බලලට එන්නේ. විශාල ආර්ථික අර්බුදයෙන් පස්සේ මේ ලංකාවේ දැන් තියෙනවා වගේ විශාල ආර්ථික අර්බුදයෙන් තමයි හිට්ලර් බලලට එන්නේ. हिटल बलेट आवाहम मुल काले दिन प्रश्न विसदन आर्थिक इसराहटन मनुष्य हर ही सतोष नो जीवनी मनुष्य इतको हिटल कर्ण कियन किसी मध्यज्ञान मनुष्य विवेचने करे हेम दयाकम होंद दीवाल विधि दकी ना अवसाने मुखादी हिटलर की पालन काले और दहाट रटार उडटे अनवाच रट अवसाने मुल लोकेश्रम धनगल विशाल मिलियन गणना जनता जर्मनी वेनरटोलत मेरी महाविनाशक තමයි අවසාන වෙන්නේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් යන පාර අපි දකින්නට ඕනේ. මර්ධණයෙන් කවුරු හරි විසඳුම් හොයනවා නම් ඒකට අපි විරුද්ධව හඬන ගන්න ඕනේ. ඒ නිසා තමයි එදා ජර්මනියේ හිටපු කවියෙක් ජර්මනියේ අර මේ මේ කඳවුරක ඉඳලා ඔහු කියපු කතා මාටින් නිමොල මම නැවත මතක් කරන්න කැමතියි. ඔහු කියුවේ මොකද්ද? මුලින්ම ඔහු ආවේ ඔහු කියලා ඔහු කිව්වේ නාසිවාදින්ට. මුලින්ම ඔහු ආවේ සමාජවාදී වාගෙන මම ඊගෙන කතා කළේ නැහැ මොකද මම සමාජවාදීන් නොවෙන නිසා ඊළඟට ඕන්නාව වෘත්තීය වේදින් හොයාගෙන මම ඊගෙන කතා කළේ නැහැ මම වෘත්තීය සමිති කාර්යයක් නොවෙන නිසා ඊළඟ ඕන්නාව යුදවන් හොයාගෙන මම ඊගෙන කතා කළේ නැහැ මම යුදවෙක් නොවෙන නිසා අන්තිමට ඕන් මාව හොයාගෙන ආව ඒතකොට මං ගැන කතා කරන්න කවුරුත් ඉතුරුලා හිටියේ නැහැ කියලා ඒ නිසා රජයේ මේ විදිහට මර්ධනකාරී විදිහට මේ ප්‍රශ්නෙට විසඳුම් හොයනකොට එදා මාටින් නිමල කර වරද කරන්න අපි සූදානම් නැහැ අපි රජයට කියන කරුණා කරලා මර්ධණයෙන් විසඳුම් හොයන්න එපා මර්ධණයේ සාකච්ඡාවෙන් සම්මුතිය විසඳුම් හොයන්න අපි ඕන වෙලාවක සූදානම් සාකච්ඡා වලට ජනතාවට අහුම්කන් දෙන්න ජනතාව මර්ධණය පාලනය කරන්නට ජනතාවට අහුම්කන් දීලා ඉදිරියට යන්න අපිත් සහයෝගය දෙන්න සූදානම් ප්‍රජාතන්ත්‍රවාදීව මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන අතුරු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන කතා කරනවනේ දැන් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම අර මේ මගේ පොත ගෙනල්ලා නැහැ නේද හරි රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන මම හිතන්නේ හොඳම උදාහරණය තමයි
වික්ටර් අයිවන් මහත්මයා ලියපු චෞර රාජ්‍ය කියන පොත. චෞර රාජ්‍ය කියන වික්ටර් අයිවන් මහත්මයාගේ පොතේ පෙන්නලා තියෙනවා ජී.ආර්. ජවද මහත්මයාගෙන් පටන් අරගෙන ඊට පස්සේ ප්‍රේමදාස මහත්මයාගේ කාලේ පටන් ගත්ත රාජ්‍ය ආයතන විකිණීමේ ක්‍රියාවලිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කාලේ විශාල වශයෙන් සිද්ධ වෙලා රාජ්‍ය ආයතන 100කට වඩා වැඩි ප්‍රමාණයක් විකුණලා දාලා රටට අන්තිමට මොකද්ද උනේ කියලා. ඒ වෙලාවෙත් ඔය වගේ මතයක් තිබුණා. මේ රාජ්‍ය ආයතන වැඩන්නේ නැහැ රටට. මේව විකුණ දාන්න ඕනේ කියලා ඒ විකුණගෙන යනකොට ජනතාව ඒවා ප්‍රශ්න කරේ නැහැ. ඒ නිසා දිගට හරහාට වික්කා. 100 ගාණක් වික්කා. විකුණලා මට කියන්න අද ඔබට කීයක් මතකද කියලා ඉන් අද සාර්ථකව පාලනය වෙන. මොකද මේ විකුණු අන්තිමට තමුන්ගේ හිතවතුන්ට, තමුන්ගේ තරවකාරයන්ට, එහෙමත් නැත්නම් ඩීල් එකට විකුණලා දාලා ඒ වත්කම් වලටත් වඩා අඩු ප්‍රමාණයකට විකුණලා දාලා කවුරු හරි සල්ලි අම්බ කරා මිස අවසානයේ රටට වෙච්ච යහපතක් නැහැ. වික්ටර් එවන්ගේ චෞර රාජ්‍ය පොතේ පෙන්නනවා ආයතන මට මතකද 108ක් රාජ්‍ය ආයතන විකුණලා දාලා රජයට හම්බෙච්ච ආදායම මේ වෙලාවේ රුපියල් බිලියන 77ක් වුණා. රුපියල් බිලියන 77ක් වික්ටර් එවන් කියනවා 2009 පළාත් පාලන ආයතනවල වාර්ෂික වැටුප කියලා. ඒ කියන්නේ මේ මුළු පරම්පරා ගානක් රටේ වැඩ ගන්න තිබිච්ච ආයතන විකුණලා ගත්ත මුදල එක අවුරුද්දක ඒ පළාත් පාලන ආයතනවලට ගියපු රජය නෙමෙයි පළාත් පාලන ආයතනවල වැටුප හා සමානයි කියලා. අදත් වෙන්නේ ඕක තමයි. දැන් දැනුත් රාජ්‍ය ආයතන 120ක් විතර හඳුනාගෙන තියෙනවා කියලා අපිට ආරංචි විකුණන්න. මේවා විකුණයි විකුණලා දැල අවසානයේදී රටට යමක් ඉතුරු වෙන මේවා කාලා බීලා ඉවර කරලා දානවා. අර ඉංග්‍රීසියෙන් කියන සෙලින් ෆැමිලි සිල්ව කියලා පළ පරණ වලවකාරෝ තමුන්ගේ දේපල විකුණලා දැලා කාලා බීලා පාටි දාල කරපු දේම තමයි අනිවාර්යයෙන්ම නැවතත් මේ රටේ සිද්ධ වෙන්නේ. දැන් බලන්න මේ ආයතන විකුණනකොට මේවා හදිසි කරන්න පුළුවන් දේවල්ද? රාජ්‍ය ආයතනයක වටිනාකම හඳුනා ගන්න මම කියනවා අවුරුද්දක දෙකක ක්‍රියාවලියක් අවශ්‍යයි. මොකද ඒ රාජ්‍ය ආයතනවල කොහෙද ගොඩනැගිලි තියෙන්නේ, කොහෙද දේපල තියෙන්නේ, කොහෙද යන්ත්‍රෝපකරණ තියෙන්නේ, ඒ සම්පත්වල අද තියෙන වටිනාකම මොකද්ද, ඒ සියල්ල ගණනය කරලා තමයි ඒවා පෞද්ගලීකරණයට හෝ යම්කිසි ආකාරයකින් ප්‍රතිගත කරලා ඉදිරිපත් කරන්න ඕනේ. මොකද එහෙම නොකළොත් වෙන්නේ අර පොත් බුක් වැලියු කියලා කියන පොතේ තියෙන වටිනාකමට ඉතාමත්ම අඩු මුදලට කවුරු කෙනෙක් ඒක අරගෙනවා. අරගෙන බඩු ටික විකුණලා දාලා මේ ගත්ත මුදල හොයා ගන්නවා. ඒ තත්ත්වයට තමයි මේක අනිවාර්යයෙන් යන්නේ. හොඳම උදාහරණය තමයි ශ්‍රී ලංකා ආරක්ෂක සංස්ථාව පෞද්ගලීකරණය කරනකොට වික්කේ රුපියල් බිලියන 6ට. පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය හොයාගත්තා බිලියන 30ක් වත්කම් තිබ්බ කියලා ඒ වෙලාවේ ඒක ඇතුලේ. මම කියනවා බිලියන 30කටත් වඩා වත්කම් තිබුණා. මොකද මම පසු කලක ඒ ශ්‍රේෂ්ඨාධිකර තීන්දුවෙන් ඒ පෞද්ගලීකරණය අවලංගු වෙලා ඒක කල්පනාකරන රජයට බාරගත්තට පස්සේ මම ගියා ඒ කල්පනාකර අධ්‍යක්ෂවරයා වශයෙන්. මම දුටුවා අපිවත් දැනන් හිටියේ නැතර වස්තම් ප්‍රමාණ තැන් තැන්වල විසිරලා තියෙනවා කියලා. ඒ වගේ මේ විකුණ නදර සියලු රාජ්‍ය ආයතන තියෙන සැබෑ වටිනාකමට නෙවෙයි මේවා අවසානයේ විකිරෙන්නේ. ජනපතු කරාට පස්සේ තමයි ඔවුන් ලංකාවෙන් ගියේ. ඒ ගිහිල්ලා සිංගප්පූරුවට ගිහිල්ලා සිංගප්පූරුව තෙල් වලින් ලෝකේ හබ් එකක් බවට පත් කරා කියලා. ඒ ඒකාධිකාරයක් සිංගප්පූරුවට දත්තා කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයකට ලංකාවට එන්න පුළුවන් වෙයිද මේ කියන විදිහට මේ පෞද්ගලික ගංචේට මේ තෙල් වල ඒකාධිකාරය හෝ තරගකාරීත්වයක් ඇති කරන්න පෞද්ගලීකරණය කිරීම තුළ? ඉතිහාසයේ කරපු බොහෝ දේවල් වල හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. එතකොට එක්තරා යුගයක ජනසතු කරනවා කියලා තියෙන සියලු දේම ජනසතු කරලා ඒවා කරමින් හිටපු සියලුම ව්‍යාපාරිකයෝ විශේෂයෙන් බහුජාතික සමාගම් විකුණා එළවා දැමීමේ වරදවල් සිද්ධ වුණා. ඒ වගේම පසුගිය කාලයක විවෘත ආර්ථිකයක් කියලා රජයේ කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ කියලා සියලුම රාජ්‍ය ආයතන ටික වතු ටික රාජ්‍ය සම්පත් ටික විකුණලා දෙමින් විශාල වරදක් වුණා. අපි කියන්නේ ඒ වැරදි නැවත නොකරමු හදිසි වීම හරහා. කරන දෙයක් හිමින් කරමු. හිමි කතා කරලා මේවා මේවල සියලු වත්කම් හරි වටිනාකම සොයාගෙන විනිවිද පේන ආකාරයකට සුදුසුදුම විසඳුම හොයාගෙන මේක කරන එකට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් වෙන්නේ යන්නේ මේ වෙලාවේ මේ ආකාරයට විනිවිද භාවයකින් මේක සැලැස්මකට කිරීම නෙවෙයි ඊළඟ මැතිවරණයට පෙරම අපිට පැහැදිලිව කියනවා ඊළඟ මැතිවරණයට පෙර පුළුවන් තරම් ඉක්මනට මේ දේපල ටික විකුණා ගැනීමයි මේ කරන්න හදන්නේ. කවුද මේ විකුණා ගැනීම පිටිපස්සේ ඉන්නේ කියලා අනාගතයේදී හෙළිවෙයි. මම ඔබට කියනවා මේ විකිණීම හරහා ඉන්නේ දා මහබැඳුම් කර බංකොල්ලේ කරපු කට්ටියමයි කියලා. ඔව් ඒත් එක්කම දැන් මේ තත්ත්වය තුළ දැන් මේ IMF එකේ පළවෙනි වාරිකේ ආවා දෙවෙනි වාරිකේ ගන්නද මේ දේවල් ගන්න? IMF එකේ දෙවෙනි වාරිකේ මේ 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 IMF එක කියන්නේ මොකද? මම IMF එකේ පොත සම්පූර්ණයෙන් කියවලා බැලුවා. IMF එකේ කියනවා රාජ්‍ය ආයතන ප්‍රතිගත කරන්න මේ අලාභය අඩු කරගන්න කියලා. කිසිම දෙයක් කියලා නැහැ රාජ්‍ය ආයතන විකුණන්න කියලා. මම අභියෝග කරනවා
අභියෝග කරනවා ආණ්ඩුව ඕන කෙනෙකුට ඇවිල්ලා මේ වගේ පුවත් සාකච්ඡාවක් තියලා පෙන්නන්න කොහෙද කියලා තියෙන්නේ රාජ්‍ය ආයතන විකුණන්න කියලා මේ IMF එක පිට දාලා බොරු කියන්න එපා ජනතාවට IMF එක කිසිම තැනක කියලා නෑ රාජ්‍ය ආයතන විකුණලා බට ඇවිල්ලා පෙන්නන්න කියන කොහෙද කියලා තියෙන කියලා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන විකුණන්න කියලා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනේ රුපියල් බිලියන 10000කට කිට්ටු ලාභයක් ගන්නවා ශ්‍රී ලංකා රක්ෂණ ආයතනේ රුපියල් බිලියන 10000කට වඩා ලාභයක් ගන්නවා කවුද කිව්වේ මේවා මේ විකුණන කියලා IMF කිසිම තැනක කියලා නේ IMF කියලා දෙන විශේෂයෙන්ම මේ එනර්ජි සෙක්ටර් එක බල ශක්ති ක්ෂේත්‍රය ප්‍රතිවගත කරන්න කියලා. ඒතර ඒ ප්‍රතිවගත කිරීම කරන්න ඕනේ පිළිවෙලකට. හරියට හොයලා බලලා හරියට වත්කම් ගණනය කරලා විනිවිද පේන ආකාරයට කරන්න ඕනේ. ආණ්ඩු කරන්න හදන්නේ නෙවෙයිනේ. ආණ්ඩු කරන්න හදන්නේ මේ ලාභ ලැබන ආයතන ටික කඩිබුඩිය විකුණ ගන්න. මො විකුණ ගන්න විට ඒ අර විශාල ආයත ක්‍රියාවන් සිද්ධ වෙනවා. විශාල කොමිස් මුදල් උමාරනවා විශාල වශයෙන් සමහර අය මුදල් හොයනවා ඒ මුදල් තමයි ඊළඟ මැතිවරණයකට යෙදෙන්නේ මම ඔබට මතක් කරනවා මහමැදුම් කර බංකොලේ කරන්න ඔච්චර හදිසියක් තිබුණේ ඇයි 2015 මාර්තු මාසේ මොකද 2015 ජූනි මාසේ ජූලි මාසේ වලට මැතිවරණ කියන බව උන් දැනගෙන හිටියා ඒ මැතිවරණේ මුදල් වන්න අවශ්‍ය වෙලා තිබුණා ඉතින් ඒ උදව් කරන අය සාමාන්‍යයෙන් ඒ වෙලාවේ එදා බලහිරු පක්ෂයට උදව් කරන පිරිස තමයි මහමැදුම් කර බංකොලේට මුණගේ මේ මේ සම්බන්ධ වෙලා හිටියේ ඒ පසු කාලෙම ඔප්පු වුණා අදත් වෙන්නේ එකම තමයි මේවා හරහා සිද්ධ වෙන්නේ රටට යහපතක් නෙවෙයි රටට විනාශයක් වෙන්නේ නමුත් අවාසනාවකට වගේ අර ප්‍රශ්න වලට මැදි වෙලා ඉන්න ජනතාවට මේකේ ගැඹුර තේරෙන්නේ නැහැ මේ පාවා දෙන්නේ ඔබ ඔබේ නෙවෙයි ඔබේ දරුවන්ගේ අනාගතය ඔව් ඒත් එකම දැන් මේ ඊයේ සමාජ ජනවල වේගී මාධ්‍යම තමයි කියන්නේ මේ මිල වැඩි වෙනකොට ලෝක වෙනස් වලදී අඩු වැඩි කරන්නේ නැතුව දැන් ලාභයක් උපයන්න පුළුවන් කාලයට සමුචිත ආර මුදලක් ඇති කරලා ඒකට ඒ මුදල් ටික යොමු කරලා තෙල් මිල ස්ථාවර රේට් එකක තියාගන්න ඒක තමයි කරන්න ඕනේ يعني උපාය මාර්ගික වශයෙන් රටේ ජනතාවට සහයෝගයක් දෙන්න නම් කියලා නෑ තත්වශයෙන්ම කළ යුත්තේ ඒක තමයි කියන්නේ අපි සාධාරණ මුදලකට මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබා දෙන්න ඕනේ. ඒ වෙලාවේ යම් කිසි වෙලාවක මේ උචාවචනයේ හරහා කෙටි කාලීන ලාභයක් ලැබෙනවා නම් ඒ කෙටි කාලීන ලාභය ජනතාව වෙනුවෙන්ම ඉතුරු කරගන්න පුළුවන්. ඒක රටේ සුබ සාධනට යොදා ගන්න පුළුවන්. ඒක තමයි සැලසුම් සාගතව කරන්න ඕනේ. හැබැයි එහෙම කියලා මේ ප්‍රතිලාභ ජනතාවට නොදී බිනකත් වැරදි. මොකද මේක මේ අද ලෝකයේ ආර්ථික ක්‍රමවේද වෙනස් ලෝකයේ හැම රටම ඒ ලාභය ජනතාවට දෙනවා. ඒ නිසා මේක සියලු ලාභේ රජ තියාගන්න නැතුව යම්කිසි සාධාරණ මුදලක් තියාගත්තට කමන්නේ හැබැයි ඒ ප්‍රතිලාභය ජනතාවට ලබා දෙන්න හැබැයි තව එකක් තියෙනවා මේ වගේ. මොකද රජයේ අය කරන බදු ප්‍රමාණය රජය කරන බදු ප්‍රමාණය ඒ ප්‍රතිශතය ස්ථාවරව තියාගෙන ලෝක වෙළඳපොලේ තෙල් බිල අඩු වීම ජනතාවට ලබා දීමයි වඩාත් සුසු කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි දැන් මේ ආයතන රාජ්‍ය ආයතන විශාල වශයෙන් බෞද්ධලීකරණය කරගෙන යනවා. මෙහෙම කරන්න මේ ආණ්ඩුවට ජනවරමක් තියෙනවා මේ පොහොට්ටු ජනවරමක් තියෙනවා. किसीम जनवरम दें अट लभन जनवरम कदा अट हटनम लक्ष्य जनवरम लभन्नी राज्य संपत् आरक्षाकान राजयांत्रण खारक्षम पालनीकरा किसी गोटाबे राजपक्ष मतलब जनवरम कि मे राज्य संपत्ति कुरान किसी महिंद राजपक्ष माता किला जनवर कि राज्य संपत्ति कुरान हे मना अभी अहन हृदय अंदगन मे पोजन पेर नायको अद मे राज्य संपत् विकुरन कार्यट अत उत्साह किल දේශපාලනඥයවතර වර්ග දෙකක් ඉන්නවා එක පිරිසතම ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥය ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනෙහින අපි උදාහරණ වශයෙන් අපි පෙනෙන්නේ ප්‍රතිපත්ති වෙනුවෙන් අපි බලය වෙනුවෙන් නෙවෙයි ප්‍රතිස්ටි අපි ප්‍රතිපත්තියට විරුද්ධ නම් ආණ්ඩුව එළියට බලනවා ඒ කියන්නේ අපි එළියට බැස්සේ තව කුටසක් ඉන්නවා බලය වෙනුවෙන් ප්‍රතිලාභ වෙනුවෙන් රැඳී සිටින පැහැදිලිවම පොදු ජන පෙරමුණේ බහුතරයක් පිරිස අවාසනාවකට වගේ පොදු ජන පෙරමුණේ නායකයන් ඇතුළු පෙනෙන්නේ ප්‍රතිපත්ති වෙනුවෙන් නෙවෙයි බලය වෙනුවෙන් ඔවුන් බලය රැඳී සිටීම සඳහා රණලි ප්‍රසේ මත්පැල එකතු වෙනවා හැමදාම තමුන් විරුද්ධව කතා කරපු කෙනා ඇවිල්ලා හැමදාම තමුන් විරුද්ධව කතා කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනකොට කිසිම විලිලැජ්ජාවකින් තොරව පාර්ලිමේන්තුව එකට අත උස්සනවා ඉතින් ඒ නිසා මේ සමහර වෙලාවට මේ මාධ්‍යට ඇවිල්ලා මේ ස්ටේට්මන්ට් එකක් දෙන්න දුන්නට මම නම් එක ගණන් ගන්නෑ වැඩගත් වෙන්නේ ඡන්දකට ආවම මේ හැසිරෙන ආකාරය මම කියනවා ඡන්දකට ආව හැමතිස්සෙම ඕන් හැසිරෙන්නේ ඕන්ගේ බලය රැක ගැනීම සඳහා මිස රටේ ජනතාව වෙනුවෙන්වත් එදා ජනතාවට දුන්න ප්‍රතිපත්ති වෙනුවෙන්වත් නෙවෙයි කියලා ලක් පෙරණ
පුවතකට එහා ගිය රට ගැන කුමක්